දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔන්ලයින් ණය ලබා දෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් 5 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. මෙහිදී එම ආයතනයේ සතුව තිබූ පරිගණක යන්ත්‍ර සහ ජංගම දුරකථන තොගයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය සිදු කර ඇත්තේ. මේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යන ස්ථානයක් ඔවුන් 2021 වර්ෂයේ සමාගමක් විදිහට පැවැන්චි කළා ණය ලබා දීම සිද්ධ කරනවා ඊයල් 5000 සිට ණය ලබා දෙනවා ලයින් ක්‍රමයට සතියක් ඇතුළත ගෙවීම කරන්න ඕන දවසකට 130ක වගේ පුලියක් අය කරනවා මේ මුදල නොගිවට පස්සේ ජංගම දුරකථනයේ තිබෙන සිළුම දුරකථන අංක ඔවුන් ලබාගෙන ඒ දුරකථන අංක හරහා ණය ලබාගත්තු කෙනා ණයකාරියක් බව සමාජයට යම්කිසි ආකාරයට අපහාසයක් ඇති වෙන ආකාරයට මේ මුදල් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් චීන ජාතිකයෝ අත්අඩංගුවට ගත්ත පස් දෙනෙක් මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ දේශීය වශයෙන් ශ්‍රී ලාංකිකයෙකුගේ නමට ඔහුත් අත්අඩංගුවට ගත්තා පිට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා මේ ස්ථානීය සෝසි කළා පරිගණක අටක් ලැප්ටොප් 13ක් අංගම දුරකථන 49ක් අපේ ජනතාවට කියන්න තියෙන විශේෂයෙන්ම මෙවැනි ඒවලට හසුවන්නට එපා ඔන්ලයින් ණය දෙන ස්ථානත් එක්ක සම්බන්ධ වෙන්න එපා මේ වගේ අපහසුතාවයකට පත් වෙලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් ෆැමිලි ලක් ඉදිරිපත් කරන්න මේ අවස්ථාව පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂයට ඇවිල්ලා ෆැමිලි ලක් කරන්න පුළුවන් ඔන්ලයින් ආයතන වලට මුදල් ප්‍රවිෂ්ඨ දත්ත අනවසරෙන් ලබා ගැනීම සහ එම දත්ත සමග කටයුතු කිරීම වැනි මහාධිකරණයේ නඩුවක් විමසිය හැකි තත්ත්වයේ අපරාධයක් සිදු කරනු ලබනවා. අධිකරණ මෙම සැකකරුවන් ඉදිරිපත් කර මිලියන 6 බැගින් වූ පුද්ගල අප මත ඔවුන නිදහස් කරලා තියෙනවා. මොවුන් කොච්චර ප්‍රමාණයක මුදල් වංචා කිරීමක් කරලා තියෙනවද? ඒ වශයෙන් අපිට මුදල් ප්‍රමාණයක් නිර්ණය කරන්න බෑ. ඕන මුදල් ප්‍රමාණයක් මේ ලංකාවේ මිනිස්සු අතර බෙදලා තියෙනවද කියනවත් කිසිම දෙයක් ඔවුන්ගේ ලියකියවිලි නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.